බද්ධාපි වන්ද සකල් සතත සසරීද. දැම් බලන්න ඔබම සමහර සිදුවී මේ වසංගතයෙන් සමහර සුවපත්තච්ච මරනාසන්න වෙදලා. අමාරම විදලා සූපත්තිච්ච සමහරායක සිදුවීන් ය අන්තර්ජාලය සමහරායි ඒ අයි සූපත්තුරනකොටට ඒ කරපු ප්‍රකාශ කියීපයක් තින්න. ඔබ හොල්ලා ඕනතරන් අහලක්ත් ඇති සමහරාය. අන්තිම වෙලා හුස්ම ගන්න අමාරු වෙලා අමාරුම වෙච්ච වෙලාවේ බුදුගුණ හිතුව කියනවා ධර්මී ගුණ හිතුව. ජීවි ආසාවත් අතහැල්ලා භහවනාවක් මෙනෙහි කරා. ටික වෙලාක් යැනකොට නොසිතන විදිහයට හුස්මගන්න පුළුවන් වනාා අපහසුව නැති වුණ තම සනිහිප වනා කියෙන්. සමහරයි කියනවා මරණසන්න වෙලා අන්තිම වෙලාවේ කරපු පින් මෙනෙහි කරලා ධර්මය සිහිකරනකොට. තමන්ගේ ඇඟ හිරකරගෙන හුස්ම ගන්න අපහසුවෙන් හිට පායට සැනින් සූපත්භාවයක් ලැබුණ කියන. ඒ නිසා මේ සිදුවයි මෙක්ක පිංගතුනේ මේ වැන්නේ විපත් වියසන ඇතිවෙන වෙලාවට ඔබ වෛත්‍යවිද්‍යානු කූලව ඒ නිවරදි සෞඛ්‍ය පුරුදු පිළිපදිනයක. ඒ කටයිතු සියල්ල අවශ්‍යධගරන්නේ යි හැම දෙ මේ විදියට කරන්න. හැබැයි ඒ අතරතුර බ ධර්මාණු කොලෝ හොඳට සිල් හැකෙන් හොඳට ගුණ ධර්මපුරාගෙන ධර්මානුකූලො මේ පිරිතෙම් බුද්ධ දේශනාව ආශිර්වාදයක් ලබාගෙන ගුණධර්මපුරාගෙන ඉන්නකොට ඉවැනි දෘෂ්ට බලවේග අමනුෂ්‍ය බලවේගත්තෙක්ක මේ සමාජයේ ග්‍රහණය වේගෙන විශාල විනාසයක් කරා මේ යන විපත්වලින් යම් අට්ටමකින් හරි ගොදුරක් නොවී ආරක්ෂාවෙන් කොළු අංකමතියෙන් පංවතුනී ඒ නිසා මෙවැනි කාලයක් තුළ පුළුවන්තරන් සිල් ගුණ දහම් ආරක්ෂා කරක්. ධර්මානකු නිතර ෙවල් වල බුදුන් ඇඳල තුන් සූට්‍ර කියලා ගෙදරට වත්තට පිරිත් පැන්ටිකක් තමම්මහින්. මෙකම කැසට්ටක දාලා තියෙනෙ එක නෙමයි ගෙදර පිරිත් කැසට්ටක හරිී රේඩියකේ පිරිත්්දාානක හරි ඒකෙත් යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවා. හැබැයි ඊට වඩා විශාල ආශිර්වාදයක් තියෙනව තමම් ගෙදර බුදුන් ඇඳලා. සමාදන් වෙලා ගෙදර ඉන්න හතර පස් දෙනෙක් නං ඒ අය එකට එකතු වෙලා අඩුගාන පැභාගයක් යයි රතන සූට්‍ර කරණයමිත්ත සූට්‍රි මහාමංගල සූට්‍ර මේ ආශිර්වාද ගාතාවන් පිරිට්ටිකක් කියලා ටැන් එකක් පෙරලා තියලා ගෙදරට වත්තට පිරිත් පැන්ටිකක්කෙහින් ඔබ මේ කාලෙ වෙන දට වඩා පන්සීල්ු රකින්න තමන්ගේ සීලේ ගැන උපරි මේ පරිසං වෙලා ගුණ ධර්ම පුරාගෙන ඉන්න මේ විපත් කාලය තුළ. එනිසා පිංවතුන ධර්මෙන් ජීවිතයට ආරක්ෂාවක් හදාගන්න උත්සාහයක් ගන්න අපි දන්නවා සමහර දෙනේ දැන් මේ වසංගතයේ මේ ලංකාවේල් ෝකඋනත් බහෝ රටවල් වල විශාල වියසනයක් හැටියට තාමත් පැතිරීගෙන යන. සමහර පලාාත්වල හැම ගෙදරකම දැන් එක ගෙදරක එක ලෙඩෙක් වගේ දැ පැතිරගෙන ය ර ෙවල්ල ඔක්කොටෝ සමහර පැතිගත්ත දැන් පොසිට වෙච්ච නැති කෙනෙක් හොයිනවා කියන්නේ අර නොමල්ගේකින් අබෝෙනවා වගේ වේගෙන යන තත්ත්යක් දැන්තිය ඒ නිසා හැම ගමකම සමට හැම පැත්තගම ගත්තු හැදිච්ච හැදිච්ච අරයට හැදුනකිෙනවා මේයාටත් හැදිලා කියනවා එතකොට මේ වගේ තත්වය ඊළඟට බොහෝ දෙනෙක් මේ වසංගතයක් එ තමන්ට පොසිටි වනා කියලා දැනගත්ත ගම මේ රෝගෙ තමන්ට හැදිලාකෙල් ආරංචි වෙනකොටම සමහරු මනසෙන් වැටල ඉවරයි. රෝගෙ වැළඳනා කෙර දැනගන්න කොට බාගෙට මැරි ලයිවරයි සමහරු මං ඉවරයි කියලා. හිත ශක්ති මත් කරගන්න. කය ලෙඩවුනත් හිත ශක්ති මත් කරගන්න. අන්නේ වැනි වෙලාවක හිත ධර්මය තුළ පිහිටවාගෙන නිතර බුදුගුණ හිතන්න ධර්මය ගුණ හිතන්න සඟගුණ හිතන්න. හොද මෛටත්‍රිය වඩන් හිතට ලොකු ශක්තියක් ඇති කරගන්න තුනුරුව අංගුණ සිහිකළ තමන් කරපු පින්දහම්සිහිකරල හිතට ලොකු ශක්තියක් ඇති කරගන්න මානසික ශක්තිය හිතේ ශක්තිමත් භාවේ තුළ සමහර වෙලාවට වෛද්‍යවුරු පවා පුදුමයට පත්වෙච්ච විදිහට සමහර පිළිකා රෝගීන් පවා සූ පත්වෙලාතියෙන් සමහර හොඳ කරන්න බෑ කියියපු රෝග බණ භාවනා කරපු හිත දියුණු කරගත් හිත වඩනයි තමන්ගේ කායික රෝග පවා චිත්ත බලයෙන් යටපත් කළ සුවපත් කරගත් අවස්ථාතියෙන් පංහතුනි කෙනෙකුගේ ආවිෂ පවා හිත දියුණු කරගත්ත කෙනෙකුට මාරක පවා පැනගන්න පුළුවක්කම තියෙන් මෙත් බුද්ධහ පිවන්න